ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Avadharana Prime Time. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තාන්ව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දෙරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වසන්ති නානායක්කාර. මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. විස්සයි විස්සේදී විශ්‍රාම ගන්නේ නැහැ. සඳාන මෛරලියේදී ජනපතිගෙන් ප්‍රකාශයක්. මම විස්සයි විස්සේ විශ්‍රාම යන්නේ කරන්න වැඩ හුඟක් තියෙනවා. ආණ්ඩුවෙන් දහසෙන් SP හා සුමේදා පමණක් සන්ධාන වේදිකාවේ. ඒකාබද්ධය සමනල ක්‍රීඩාංගණයට. අද පටන් ගන්නේ ආණ්ඩුව බඩගාවන යුගයක්. මහපාරේ සටන් කරලා හරි මේ තක්කඩි රූකඩ බාන පරාජයට පත් කරලා එළවලා දානවද නැද්ද කියන තීන්දුව ගත යුතු කාලේ. ජවිපේ මෛරලිය කොළඹදී. රාලින් මහත්තයා කාර් නෙවෙයි ලොකු ලුණු හදලා දීපන් ඉස්සරලා. කෝටි දෙකේ අල්ලස සැලසුම් කළ හැටි. මගේ ගාන මෙච්චරයි මට ලැබුණේ. රණමයුර සොරුන්ගේ රහස් හෙළිවේ. අධික වේගය කළ හදියක්. රට වෙනුවෙන් ඉටු කිරීමට වැඩ කටයුතු රාශියක් ඇති බැවින් 2020 වසරේදී තමන් විශ්‍රාම නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මඩකලපුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මෛරලිය අමතමින් ජනාධිපතිවරයා අද මේ බව ප්‍රකාශ කළා. The big story. මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මේ දින රැලියේ තේමාව ජාතික සමගියට කම්කරු ජවය යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව චෙංගලාඩි මාවඩි වෙම්බුහිදී අද පස්වරු දෙකට රැලිය ආරම්භ වුණා. සත්පත්තිනි අම්මේ මේ මගේ පුතුන් තුන් හෙළයේ දුක් ගින්දර නිවන පුතුන් අස්තර අනවින මෞබිම රකින්න පුතුන් ජනපද මල් වැසි වස්සන දිරිය පුතුන් වැඩ කරන ජනතාවගේ රටට ආදරය කරන ජනතාවගේ හරසරය උත්තමාචාරය ජාති බේදය පිටිදැමූ නායකයාට පින්නමින් මக்கள் சார்பில் தேசிய ஒற்றுமைக்கு தொழிலாளர் பலத்தை கிழக்கிலங்கை கொண்டு வந்தவர்கள் அனைவர்கள் சார்பாகவும் මෙතර ජාතික ආණ්ඩුවේ දුරවලින් ඉල්ලා සූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මේ දින රැලියට සහභාගී වීම පිළිබඳව පසුගිය දිනවල විවිධ මත පළවූ අතර උන් අතරින් මේ දින රැලියේ වේදිකාවට ගොඩ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුමේදා ජයසේන මහත්මිය පමණයි. අපි සියලු දෙනාම ඉතාම සතුටින් ඉන්නේ මොකද ජාතීන් අතර මිත්‍රත්වයේ සහෝදරත්වයේ ගොඩනැගීම අපේ පක්ෂයේ හිටපු සියලු නායකයන්ගේ තිබ දැඩි ඕනකමක්. හැබැයි ඒක ඉතිහාසයේ කවදාටත් වඩා ඉතාම ශක්තිමත්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සභාපතිතුමාගේ නායකත්වයෙන් ගොඩනැගිලා තියෙන බව පේනවා. කෙසේ වෙතත් තිලංග සුමතිපාල, දයසිරි ජයසේකර සහ ඩිලම් පෙරේරා යන මන්ත්‍රීවරු මේ දිනේ පැවති භූමියට පැමිණ සිටි නමුත් වේදිකාවට ගොඩ වූයේ නැහැ. අද ලක්ෂණ අපවැදනතුමාගේ වෙඩින් එක ඉතින් අපිට පයිරෝට් යන්න කිව්වොත් එහෙම පැය 5ක් 6ක් යනවා. එතකොට SP සනායක අමතුමා දුව අපේ පක්ෂ බණ්ඩාගාරික. එතකොට මේ ඉවත් වූ දහසේ දෙනාගේ ජම් කණ්ඩායමක් අපි දැක්ක මාර්ගයේ මේ පැතිරුණා වේදිකාවට දැන්නේ නැහැ. SP අමතුමා ඉන්නවා. ප්‍රශ්න කරගන්න එපා. වේදිකාවට නැගින්න දුව අපි ගොඩාක් තැන්වල ඉඳලා තියෙනවා. මේ පළවෙනි එක නෙමෙයි. ආරාධනාවක් ලැබුණ නැද්ද? නෑ නෑ ආරාධනාවක් ලැබුණා. ඔක්කොම කරා ජනාධිපතිතුමාත් ඒක කතා කරා. කිසි ගැටලුවක් නෑ. පක්ෂෙත් එක්ක ඉන්න බයෙන්නේපා. හරි.
රැලියට සහභාගී වූ මැති ඇමතිවරු මෙහිදී අදහස් පළ කළා. මඩකලපුව ලක්ෂයකට වැඩි ජනකායක් අද මඩකලපුවට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බලාපොරොත්තුෙන් කියන එක අපි තමුන්නාන්සලාට සඳහන් කරනවා. විවිධ දේවල් කියනවා අපි එක්සත් ජාතික පක්ෂයයිද මම මේ මැයි රැලිය සහතික වශයෙන් කියනවා. අපි අලියා එක්ක යන්නේ නැහැ. අපි පොහොට්ටු එක්ක යන්නේත් නැහැ. අපි ඊළඟ 2020 මැතිවරණ හවුල යන්න නෙවෙයි. අපි UNP එකට ආයේ බලයක් අරගෙන දෙන්න නෙවෙයි. මේ තමුන්නාසලා එක අහණෙන් කියන්නේ අපේ මහණ්ඩුවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ හදන්න සූදානම් වෙන්නේ කියන ආරාධනය කරමින් මානින ඔබට ස්තුතියි. මේ අවුරුදු ටික ඔබතුමා මේ රට ආරක්ෂා කරා වගේම 20-25 වෙනකන් මේ රට ආරක්ෂා කරන්න මේ සියලු කම්කරුවන්ගේ ඒ ශක්තිය, ජවය, බලය මේ සියල්ලම ඔබතුමාට ලබා දෙනවයි කියන පොරොන්දුවත් එක්ක කම්කරු ජනතාවට ජය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොන අභියෝග වලට ලක්ුණත් ඒ අභියෝග ජය ගැනීම සඳහා ජනතා බලවේගය ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලේ තවත් සුවිශේෂී අවස්ථාවක් තමයි මේ මැයි දිනය. ඒ අභියෝග වලට මුහුණ දීලා ශක්තිමත් ලෙස මේ රටේ දේශපාලන ප්‍රවාහයේ ඉදිරියට යාමට පුළුවන් බවට තිබෙන හොඳම සාක්ෂිය තමයි මේ මැයි දින රැලිය. බලයට පමණක් ජනතාව රවටන්න හොඳ නැහැ. සමහර අය බලාපොරොත්තු වෙනවා බලය ගන්න වැඩපිළිවෙලක් නැතුව. සමහර අය මගෙන් අහනවා මම 20-20 විශ්‍රාම යනවාද කියලා. මේ දවස්වල සමාජ වෙබ් අඩවිල උගාක් කරනවා 20-20 මම විශ්‍රාම යනවායි කියලා. මම 20-20 විශ්‍රාම යන්නේ නැහැ, කරන්න වැඩ හුඟක් තියෙනවා. මේ රටේ අවංක දේශපාලඥයෝ දේශපාලන නායකයින් කී දෙනෙක් ඉන්නවද කියලා මං අහනවා. හොරකම් කරපු නැති මිනී මරපු නැති කී දෙනෙක් ඉන්නවද මේ රටේ කියලා මං අහනවා. අපිට අවශ්‍ය අලුත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලට දේශපාලන හොරු අවශ්‍ය නැහැ. දේශපාලන තක්කඩිය අවශ්‍ය නැහැ. මිනී මරපු මිනිසු අවශ්‍ය නැහැ. මිනිසුන්ට ආදරය කරන දේශපාලන නායකයෝ අවශ්‍යයි මේ රටට. අද සමහර අය බොහොම සිහිනමවනා 20-20 අලුත් ආණ්ඩු හදන්න. මං දැක්කා මේ අපේ ආණ්ඩුවේ සමහර අය 20-20 ගැන කතා කරනවා. ඒ හිටපු අයට ඉන්න අයට ඔක්කොටම කියනවා මේ රටේ අවංක දේශපාලකම විදියට ඒ සඳහා එකතු වෙන්න සුදුසු අය එකතු වෙන්නයි කියලා මං. සුරංගනා ලෝක ගැන කතා කරන්න පුළුවන්. නොඑක අය නොඑකු සිහින දකින්න පුළුවන්. ඔය සුරංගනා ලෝක දකින්නයා සිහින දකින්නයාත් මේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ ප්‍රශ්න ගැන අවංක කැපවීමක් නැහැ කියලා මං පැහැදිලුවම කියනවා. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනේ. හොරු දූෂිතයෝ කවුද කියලා මේ මුළු රටම දන්නවා. සමහර අය කියනවා අපි දුර්වල වෙලා කියලා. නැහැ, අපි දුර්වල වෙලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු ආසන 7ට බහපු වෙලාවල් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 3-4ට කැඩਿੱච්ච වෙලාවල් කලින් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් වැඩපිළිවෙලක් රටන හඳුන්වා දෙනවා. පක්ෂයේ අලුත් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් හඳුන්වලා දෙනවා. පක්ෂයේ සම්පූර්ණයෙන්ම ජනතාවාදී පක්ෂයක් බවට පත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී බවක් ඇති කරනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙන ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ලෝක කම්කරු ව්‍යාපාරයේ විශේෂයෙන්ම සැමරීමේදී මේ රටේ පොදු මහ ජනතාව වැඩ කරන පන්තියේ කම්කරු ජනතාව වෙනුවෙන් අපි කළ හැකි කළ යුතු සියලු වගකීම් සහ යුතුකම් අවංකව කැපවීමෙන් පරිත්‍යාගශීලව ඉෂ්ට කරන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා, ජය වේවා, ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ මැයිදින රැලිය අද පස්වරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බදුබරට පාවාදීමට බැඳුම් කර මංකොල්ලයට ජාතික සම්පත විකිණීමට හා මර්ධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ මැයිදින පෙළපාලිය අද ආරම්භ වුණේ ගල්ල අධිවේගී මාර්ග පිවිසුම සහ මහමෝතර යන ස්ථානවලින්. ඒකාබද්ධ වෘත්තීය සමිති බරමණ්ඩලයේ වෘත්තීය සමිති රැසක් මේ සඳහා එක්ව සිටි අතර ගල්ල කොළඹ සහ මාතර කොළඹ යන ප්‍රධාන මාර්ග ඔස්සේ ඔවුන් ගල්ල සමනල ක්‍රීඩාංගණය වෙත ළඟා වුණා. පසුරු 3ට පමණ මැයිදින රැලිය ආරම්භ වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු තවත් පක්ෂ රැසක නියෝජිතින් එක්ුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අරුබුද ගොඩයි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඔවුන්ගේ නායකයා අයින් කරන්න හදනවා.
ඔවුන් අතුරේ කැරලි ගහනවා මේ රටේ දෙවන්තම පක්ෂය කියලා කියපු එක්සත් ජාතික පක්ෂය අපේ පොහොට්ටුවට පුළුවන් වුණා මේ දින සමරුම ගෘහස්ත ක්‍රීඩාංගණයකට සීමා කරන්න මිත්‍රවරුනි හැබැයි අපි කියනවා UNP එකට සූදානම් වෙන්න ඊළඟ ඔබේ මේ දිනය තියන්න වෙන්නේ සිරිකොත සවනාගාරයේ කියන එක අපි ඉතා පැහැදිලිව රජයට කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ දින රැලියට එක්වන අවස්ථාවේ ජනතාවගෙන් හිමුණේ උණුසුම් පිළිගැනීමක් සජිත් ප්‍රේමදාස කියනවා ඔක්කොම උපාධිධාරීන්ට රැකියා දෙන්න පෝර නොමිලේ දෙන්න මෙච්චරකල් ප්‍රේමදාස ආණ්ඩුව ඇතුලේ බුදියගෙන හිටලා ඊයේ නැගිටලා තියෙන නැගිටින්න හේතුව ළඟ එන පෙනෙන තමන්ගේ විනාශයේ ඡායාවම පේනවා UNP එක ඇතුලේ තියෙන නායකත්වයේ අර්බුදය නවත්වන්න බෑ එදා පුංචි චන්ද වේදිකාවේ අපි තරහයි නාට්‍ය රඟ දක්වලා ජනපති සිරිසේනට මැයි රැලියක් කරන්න සෙනග හොයාගන්න බැරුව අතවුල්ලගේ හිස්බුල්ලගේ පහනෙන් එළිය බලන්න අන්න අද චෙල්ලම් කඩිය මඩ කලපුවට ගිහිල්ලා තියෙනවා සෙනග ගේන්නේ කොහමද රනිල් අගමැතිට තමන්ගේ සභාපතිව උපනායකව මැයි දින රැලියට ගෙන්න ගන්න බැරි වුණා බය වෙන්න එපා මිත්‍රවරුනි අපේ ආණ්ඩු කාපු නිලමැස්සන්ට අපේ ආණ්ඩුවේ වාහන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව අපි තමුන්නාන්සලට ලබා දෙනවා ඊයේ සුගතදාස පැස්සීමේදී එජාප නායකයෝ මොනවද කිව්වේ පෝර සානාධාරයේ පෙර පරිදිම දෙනවා පාසල් නිලැඳුම පෙර පරිදිම දෙනවා හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් නාවික කේන්ද්‍රය බිහි කරනවා පෝට් සිටිය හරිම ෂෝක් නුවර අධිවේගී මාර්ගයේ ඉක්මනින්ම ඉවර කරනවා මොනවද මේ කොලතොප්පි දාගෙන කියන්නේ අපි යන්නේ කොයි පාරේ මයින්ද මැතිඳු ගිය පාරේ කියලයි ඊයේ සුගතදාස වේදිකාවේ කිව්වේ බලාපොරොත්තු සුන් වෙච්චි අනාගතයකට ගමන් කරන රටේ අලුත් ආණ්ඩුව අලුත් ජනවරමක් බිහි කිරීම සඳහා මේ අවලංගු වෙච්චි පාර්ලිමේන්තුව විසිරුව හැරලා මයින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අලුත් ජනතා ආණ්ඩුවක් පාර්ලිමේන්තු මහමැතිවරණයකින් ඇති කරමු වික්‍රමසිංහ නැමැති බලිය අරගන්න විදියක් නැතුව එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ රැලියක් නෙවෙයි මේ වලියක් මේ තමයි මේ රටේ වැඩ කරන ජනතාවගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරන මේ වලිය සිරිසේන ජනාධිපතිතුමා අද මඩකලපුවේදී කියනවා 2020 දී එතුමා විශ්‍රාමයක් නැහැලු විශ්‍රාම යන්නේ නැහැ නෙවෙයි මේ රටේ මහජනයා දැනටම විශ්‍රාම යවලා ඉවරයි උසාවි හදනවා අලුතෙන් හොරු අල්ලන්න උසාවි හදලා අලුතෙන් හොරු අල්ලන්න මුලින්ම යවන්න ජනාධිපතිතුමා පී දිසා කෝටි දෙකේ පගාවයි අලගිය වැලගිය මුලගිය තැන්ගෙන හොයන්න මහදැන්කොට වැඩේ දීපු අගමැතිතුමාව යවන්න අතන අනුරාධපුරේ දුතුගැමුණු මහරජ්ජුරුවෝ එලාරත් එක්ක අන්තිම සටන කරපු තැන විජිතපුර මහා සටන ගිය තැන ඒක ඩෝසර කළා නිදන් ටිකට වැඩේ දෙන්න ගියා අම්මපා ජන්මෙට වඩා ලොකුයි පුරුද්ද ඒ ගතිය නැති වෙන්නෙම නෑ අපි හිතුවේ යාලවනේ විතරයි ඒ අවුල තියෙන්නේ කියලා මහපාරේ සටන් කරලා හරි මේ තක්කඩි රූකඩ බාන පරාජයට පත් කරලා එලවලා දානවද නැද්ද කියන තීන්දුව ගත යුතු කාලේ අන්නේ සටනට පනපුවන්න ලෑස්ති වෙමු මාතෘභූමියට ජය වේවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ජය වේවා ඉතිහාසයේ වැඩිම ජනතාව සාභාගී වුණු ගාලු මොදුර පිරෙව්ව මේ ආණ්ඩුව දන ගැසු මේ රැලිය දෙදා පටන් ගත්තා අද පටන් ගන්නේ මුන් බඩගාවන යුගයක් දැන් තමයි පටන් ගන්න බලන්න ජනාධිපතිවරයා අගමැතිගේ හොරකම් අල්ලන බව කියනවා මතකනේ මැතිවරණ කාලේ දුන්නු දිවිල්ල රෙදි ගැලෙව්වා අගමැතිතුමාගේ අගමැති ළඟ ඉන්නේ හොර නඩයක් බව කිව්වේ අපි නෙවෙයි අපිට වඩා කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අර දැන් අනිත් පැත්තට කියනවා අගමැතිවරයා අගමැතිවරයා සද්ද නොකර වැඩේ දුන්නා මෙයාගේ ලේකම්ට මේගොල්ලෝ තව තවත් ගහගන්නකොට තමයි ජනතාවට පුළුවන්
අපට බොරු කියලා ජාතිමේ ජාතියේ උරුමය හොරකම් කළ උන් අල්ලගන්න මේ දූෂිත වැඩපිළිවෙල පරාජය කරන්නට අපි සියලු දෙනාම එක්වෙමු කියන පණිවුඩය ඔබට දෙමින් ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමින් ඔබට ජය වේවායි කියමින් මා තමුන් වහන්සේලා ස්තුතිවන්ත වෙනවා අද මේ රැස්වීමට පැමිණීම ගැන. මෙරට ආර්ථිකයේ ගොඩනැගිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය අද සවස එකට පමණ බොරැල්ල කැම්බල්පිටියෙන් ආරම්භ වුණා. ඔවුන්ගේ මෙවර මැයිදින තේමාව වී තිබුණේ සමාජ සාධාරණත්වය ජාතික සමගයේ ගොඩනගෙන ජනතාවාදී පාලනයක් සඳහා වූ රතු මැයිරැලිය යන්නයි. ගොවි ශිෂ්‍ය කම්කරු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින්ද පෙළපාලිය සඳහා එක්ව සිටියා. පෙළපාලිය BRC පිටියට ළඟා වීමෙන් පසු සවස 3:30ට පමණ මැයිරැලිය ආරම්භ වුණා. ජව සම්පන්න ඓතිහාසික මහා පෙළපාලිය 2015 ජනවාරි 8 අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා 2015 අගෝස්තු මාසේ මෙතෙක් ලංකාවේ බිහිවෙච්ච දුර්වලම අස්ථාවරම ආණ්ඩුව තමයි බිහි වුණේ. පහුගිය පළාත් පාලන ඡන්දය එනකොට ඒ අස්ථාවරත්වය ඉහළටම ඇවිල්ලා මේ මැයි මාසේ දක්වා එනකොට ලංකා ඉතිහාසයේ මුළු රටම අරාජිකත්වයකට පත් කරපු ආණ්ඩුවක් තිබෙද්දි තමයි අද අපි මේ මැයි දිනේ පවත්වන්නේ. ඇමති මණ්ඩලයේ අස්ථාවරයි, අගමැතිත් අස්ථාවරයි, ජනාධිපතිත් අස්ථාවරයි, රාජ්‍ය සේවය දුවන්නේ නැහැ. රටේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුව ගන්න බෑ. පාර්ලිමේන්තුවටම පාර්ලිමේන්තුව විසිරුව ගන්න විදියක් නැහැ. ඕනකම තිබ්බත් බෑ. ඒකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කැමති නැහැ. නමුත් රට අයාලේ යනකොට ජනාධිපතිය කරන දේ අගමැති දන්නේ නැහැ, අගමැති කරන දේ ජනාධිපති දන්නේ නැහැ. එයා කරන දේ මෙයා නවත්තනවා, මෙයා කරන දේ එයා නවත්තනවා. රට එහෙම තත්ත්වයකට පත් වෙනකොට ජනතාව එක්තරා ප්‍රමාණයකට ඒකාධිපතියෙක් වගේ එකෙක් හිටියා නම් හොඳයි කියලා හිතන්න පටන් ගන්නවා. තමන්ගේ ආහාර වේල නිෂ්පාදනය කරගන්න බැරි රාජ්‍යයක් වට මේ රාජ්‍ය පත් වී තිබෙනවා. ඉතින් හදයිද කාර්? රලින් මහත්තයා කාර් නෙවෙයි, ලොකු ලුණු හදලා දීපන් ඉස්සරලා. තමුනාසලා හිතනද මේ පාලකයා තව අවුරුදු 50ක් රට කරත් මේ ආර්ථිකය මෙතනින් අඟලක්වත් ඉදිරියට ගෙනන්න බෑ. මතක තබා ගන්න. දෙයිය පෙරේදා වුණා පීබී දිසානායකයි මහානාමයි. යකඩ ටික දෙන්නම් කීයක් හරි දෙන්නම්ද කියලා අහනවා. මේ බඩුත් එකද රට පාලනය කරන්නේ? කවුද මේ අය? මහානාම කියලා කියන්නේ වර්තමාන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී. පීබී දිසානායක කියලා කියන්නේ චන්ද්‍රිකාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී. දැනට අපාරගෙන එළියේ ඉන්නෝ කවුද? ගාමිණී සෙනරත්. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී. මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ වංචාව දූෂණය වටලාගෙන තිබෙන්නේ අද රජකෙවල් වල. ඉතින් අපි පොලිසිය මහත්තයා බැලලා හරියනවද? නෑ. ඇයි? මේ වංචාව දූෂණය අද රජයේ ඉහළම තැන් වලින් ආශිර්වාදය මැදිහත් වීම සහ අනුග්‍රහය මත දියත් වෙමින් තිබෙන්නේ. The big story. Dindali Panda baby. Multilac. Sisil world. Prima Kuttumi. El Toro Civil Sheet. මේ අතර තවත් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක්ද අද සිය මැයි දින රැලි පැවැත්වුවා. ජාතික හෙළවරුමේ සංවිධාන කළ මැයි පෙළපාලිය කොළඹ මහජන පුස්තකාලය අසලින් ආරම්භ වී කොළඹ නවනගර ශාලාව දක්වා ගමන් ගත් අතර එහිදී එම පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණා. තරමක් දුරට හරි විද්‍යානුකූල ආණ්ඩුවක් ඉදිරි කාලයේදී හැටි කරගන්න කටයුතු කළ යුතු කාලය දැන් උදා වෙලා තියෙනවා මිත්‍රෝ. ඒ බල පරාක්‍රමයෙන් යුතු පෞල්වාදී පෞල් වලින්ම පිරිස්, ඒ පැරණි පාසල් වලම පිරිස්, එම නැත්තම් තමන්ගේ හිතමිතුරන්ගේම පිරිස්, එම නැත්තම් මේ රට යම් යම් ආකාරවලින් සූරාකාපු ජාවාරංකාරීන්ගේ පිරිස් වලින්ම මේ රට ඉදිරියට තවදුරටත් යන්නට බෑ. ජාතික හෙළවරුමය 2020දී පවුල් රකින්නෙත් නැහැ, ගජමිතුරෝ රකින්නෙත් නැහැ. නව පරපුරකට රට ඇත්තටම බාර දෙන වැඩපිළිවෙලකට අපි
ගෙන යනවා කියන එක අපි මේ අවස්ථාවේ ඔබ හැමෝටම මතක් කරනවා මිත්‍රවරුනි. සංහිඳියාව තහවුරු කරන දූෂණයේ පිටු දකින නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා වැඩ කරන ජනතා බලයක් යන්න තේමා කරගත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමේ මැයි දින රැළිය අද පැවතුනේ සෞඛ්‍ය මාත්‍ය රාජපක්ෂේනාත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මර්ධනය පිහිටි ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගම මූලස්ථානයේදී. අනියම්ම ආදේශක සේවයෙන් ස්ථිර කිරීම පැහැදිලිවම මේ සියලුම කට්ටිය මම ස්ථිර කරනවා. ඒ වගේම සයිටම් ප්‍රශ්නය ඒ ක්‍රියාමාර්ග ගන්න ඒකත් දැන් අද ක්‍රියාත්මක වෙලා අලුත් වැඩපිළිවෙලක් යටතේ ඒ මේව කළා අලුත් පනතක් ගේනවා KDU එක පනතක් මගින් මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම සඳහා ඒක කරගෙන යනවා. අමාත්‍ය මනෝ ගණේෂන් මහතා නායකත්වයේ දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණද මැයි දින සබරුම් පෙළපාලියක් සංවිධානය කර තිබුව අතර එම රැළිය කොච්චකඩේ ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ කාල පරිච්ඡය තුල කොහොමද අපි ගමන යන්නේ කියලා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පක්ෂයත් අලුත් කිසුමක් ලියාගෙන ඉන්නවා අසක් ගන්න යනවලු ජනාධිපතිනි කරන්න අගමැතිනි කරන්න නමුත් අපේ එකගතාවයත් ඒ ඉදිරි ගමන පිළිබඳ ලබා ගන්න ඕනේ කියලා මස්තම කියන්න කැමතියි. ලංකා කම්කරු කොංග්‍රසයේ මෛරලිය නොරෙලිය ධර්මපාල වටරවුම අසලින් පක්ෂ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඔවුන් පාගමනින් නොරෙලිය නගරය දක්වා ගමන් ගත්තා. පසුව එලිමහන් රංගපීඨයේදී සිය මැයි දින රැළිය පවත්වනු ලැබුවා. මේ අතර දමිළ ප්‍රගතිශීලී සංධානයේ මැයි දින පෙරපාලිය අද පෙරවරුවේ තලවා කැලේ බස් නැවතුම්පළ අසලින් ආරම්භ වුණා. පක්ෂ නායක මනෝ ගණේෂන් නියෝජ්‍ය නායක පළනි දිගම්බරම් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ලිඳුල නගරසභා ක්‍රීඩාංගණයේදී මැයි රැළිය පවත්වනු ලැබුවා. මේ අතර අද දිනේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහ දමිළ ප්‍රගතිශීලී සංධානයේ ආතාරකරුවන් අතර තලවා කැලේ නගරයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එය පාලනය කිරීමට කැරලි මර්ධන ඒකකයේද කැඳවා ඇති අයුරු දක්නට ලැබුණා. මෙසියල් අතරවාරේ කම්කරු දිනයේ සැමරුණු අද දිනේදී වැඩ කරන කම්කරු ජනතාව මෙලෙස සිය දෛනික රැකියාවල නිරත වනු දක්නට ලැබුණා. අද නිවාඩු නැද්ද? නිවාඩු ගත්තද නැද්ද? නිවාඩු ගත්තේ නැහැ අයියා. ඇයි? අපි නිවාඩු වල මොනක් කරන්නද? අපි නිවාඩු ගත්තා නම් ගෙදර ළමයි මේ ලාපලි බඩගින්න ඉන්න වෙන්නේ. දුප්පත් අය නිවාඩු නැහැ මේ කරකොරේ නැද්ද අපි බඩගින්නේ. කම්කරු දිනේ සමරන්න යන්නේ නැද්ද? ආ ඒක වෙලා ආණ්ඩුවේ කම්පැනි වලට. අපිට නෙමෙයි. 2020 දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවීමට තමන් පක්ෂ මහලේකම්වරයා වශයෙන් කැප වෙන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පක්ෂ මහලේකම් දුරේ වැඩ බාර ගනිමින්. එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් කැප වූවන්ට සහ රටේ ජනතාවට සෙත්පතා සංවිධාන කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ඒ රාත්‍රියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායක ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද සහභාගීත්වයෙන් පැවැත්ුණා. පරිත්‍රාණ ධර්මදේශනාවෙන් පසුව අද පෙරවරුවේ මහා සංඝරත්නය සියක් නමක් විශේෂෙහි හිල් දානේ පිරිනැමුණා. අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අභිනව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා එම දුරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. මම කිසිම කල්ලියකට අයත් නැහැ. මේ පක්ෂයේ හැම කෙනෙකුටම මම සාධාරණ ඉෂ්ට කරන්න බැඳිලා ඉන්නවා කියන එකත් මම තමුන්නාසලට කියනවා. මම හිතනවා මේ වගේ අභියෝගාත්මක කාලෙක මේ පක්ෂයට ඇවිල්ලා පූර්ණ කාලීනව මගේ සේවය දීලා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවන්න මගේ කැපවීම දෙන්න ඕනේ කියලා. ඒක විශ්වාසයක් තියෙනවා 2020 සටන අපි ජයග්‍රහණය කරනවා කියලා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් ඊයේ පැවති මැයි දින සැමරුමට සහභාගී නොවීම පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි කටයුතු ගැන එහි ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. චෝදනාවක්
කට්ටියන ප්‍රකාශ කරේ ඇයි මේ වගේ තරක් තෝරාගත්තේ කියලා. ඉතින් අපි හිතුවේ 2500ක් 3000ක් වගේ පිරිසක් එයි කියලා. නමුත් මං හිතන්නේ ඒ 10000ක් වමන ආවා. අපි එහෙම හිතමනාපයක් වුණ සියලු දෙනාටම පක්ෂය වෙනුවෙන් අපි සමාව ඉල්ලා සිටිනවා. අලුතම මේ පසුබෙල කට්ටිය විතරක් නෙමෙයි දැන් ප්‍රබලයොත් දැන් ඊයේ මේ දිනේ වර්ජනය කරා. ඇයි මෙහෙම මේ තත්යකටපත්? උතර මට ආරංචි අනිවාර්යයෙන්ම කබීර් හෂිම ඇමතුමාත් අසනීපෙන් හිටි. මලික් සමරික්‍රම ඇමතුමා කොළඹින් පිට ගිහිල්ලා. ඒ වගේ ප්‍රධාන චරිත ඇත්ත වශයෙන්ම උන්ට එන්න හැකියාවක් තිබ්බේ නැහැ. අලු යට ගින්දර වගේ තවමත් ප්‍රශ්න ගොඩක් ඇති. නමුත් මම හිතනවා මේවා අපි සාකච්ඡා කරන එක හොඳයි. අපි මේවා එළියට ගේන්න ඕනේ. එළියට ගෙනහැලා සාකච්ඡා කරන්න අවශ්‍යයි. රවි කරුණානායක ඇමතුමාත් සහභාගී වුණේ නැහැ. චරිත මත නෙවෙයි මේ පක්ෂය රඳා පවතින්නේ. ඉතින් මම හිතන්නේ එහෙම රවිකොණ්ණනායක මැතිතුමා ආවේ නැති ගැන මම කනගාටු වෙනවා. මම දන්නා එකට හේතුව මොකද්ද කියලා. සජාති පක්ෂයේ විරෝධයක් කියලා කියන වර්තමාන නායකත්වය වෙලාවට ඔබ ඔක්කොම හරියට එයි මම දන්නා. ඉතින් වෙලාව අනුවනේ ඔක්කොම වෙන්නේ. යෝජනා කරන තරුණ නායකත්වයක් තියෙනවා. තරුණ නායකත්වය තමයි අපි හිතනවා අපිට අලුත් ආකල්ප තියෙනවා. අලුත් අදහස් තියෙනවා මේ පක්ෂය ඉදිරියට ගෙනියන්නේ. බාර ගන්න මෙහෙමයි. ඉතින් රණවීරගෙන් පස්සේ බාර ගන්නේ කවුද කියන එක පාක්ෂිකයට තමයි ඒක ඇත්ත වශයෙන්ම තීරණය කරන්න ඕනේ ජනතාවට. අත්අඩංගුවට පත්ව සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි අයිකේ මහනාම සහ දෙව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය අදාළ අල්ලස් මුදල ලබා ගැනීමට සැලසුම් කළ ආකාරය පිළිබඳ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා අද හෙළිදරව් කරනු ලැබුවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ මහනාම කියන පුද්ගලයා 2017 මැයි මාසේ අල්ලස ඉල්ලන ඇමරිකානු ඩොලර් මිලියන 3ක සාකච්ඡාව සිදු වෙන්නේ ස්නෝබෝඩ් කියන වත්තල අවනැලි. ඔයාට මේ ෆැක්ටරි එක කරන්න ඉඩ දෙන්නේ නෑ. මගේ ගාණ මෙච්චරයි මට ලැබිය යුතු. 2017 සැප්තැම්බර් 5 වෙනිදා බතරමුල්ල වෝටර්ස් ඒජ් එකේදී දැව සංස්ථාවේ සභාපතිවරයා පළවෙනි සැරේට මේ අවයෝජකයව හම්බුනේ. මහනාම ලොකු තැනකට යනවා. ඊට ඉස්සෙල්ලා මේක ඉවර කරගන්න ඕනේ. සල්ලි ටික දෙන්නේ නැත්තම් පරණ යකඩවලට ටෙන්ඩර් කෝල් කරනවා. මේ ආයෝජකයා හිතනවා මොහු විශ්‍රාම ගියාම පස්සේ මගේ ප්‍රශ්නේ විසඳේ. දිසානායක මහත්මයා ඇවිල්ලා කියනවා මෙයා තමයි ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා බවට හෙට අනිද්දාමපත් වේ. හැබැයි අපිට සල්ලි නොදී මේ වැඩේ කරන්නට බැහැයි කිය. ඒ සාකච්ඡා රෙකෝඩ් කළා. අන්තිම ත්‍රෙඩ් එක දුන්නට පස්සේ මේ ආයෝජකයා 2018 පෙබරවාරි මාසේ 22 වෙනිදා මේ පිළිබඳව පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගනුදෙනුව සිද්ධ වෙනකොට අතේ සල්ලි ගණන් කරමින් ඉඳලා කැමරා ඉස්සරහා මේ අත්අඩංගුවට ගැනීමට සිද්ධ වේ. MKDS ගුණවර්ධන මහත්මයා මරණ මංචකයේ මේ පුද්ගලයාට මගේ ළමයින්ට සල්ලි දෙන්න ඕනි, ඔබ මේකේ වගකීම අරගෙන මේ ඩීල් එක කරලා මගේ ළමයින්ට සල්ලි දෙන්න කියලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ලංකාවේ ආයෝජකයන්ගෙන් කපන් ගන්න. ප්‍රවීණ සිනමාවේදී අභව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට රණමයුර සම්මානය සමග ලැබී තිබූ පදක්කම සොරා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා මැයි 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. එම සැකකරුවන් කලක සිටම ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලීන්ගේ අවමංගල්‍ය උත්සවවලට ගොස් එම ස්ථානවල ඇති වටිනා දෑ සොරකම් කිරීමේ නිරත වූ කල්ලියක් බවයි හෙළි වී ඇත්තේ. කිසියම් පිරිසක් සොරාගෙන ගොස් තිබූ ප්‍රවීණ සිනමාවේදී අභවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රණමයුර සම්මානයේ පදක්කම සහ ජංගම දුරකථනය පසුගියදා පෞද්ගලික බස්රියක ගමන්මළු රඳවණේක තිබී සොයාගැනුණා. පසුව CCTV දර්ශනද උපයෝගී කරගන්මින් සිදු කළ විමර්ශන අනුව ඊට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධියට අදාළ ත්‍රිරෝද රථයක්ද පොලිස් බහරයට ගෙනුණා. මේ කණ්ඩායමේ 5 දෙනෙක් ඉන්නවා. මේ පිරිස සිදු කරන දේ තමයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තිබෙන ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අවමගුල් උත්සවවලට, පෙරහැරවල් වලට, වෙනත් උත්සවවලට, ඒ කියන්නේ ජනතාව එක් රැස් වන ස්ථානවලට ගොස් යම් යම් සොරකම් සිදු කිරීම තමයි මේ කණ්ඩායම සිදු කරන්නේ. මේ පුද්ගලයින් 5 දෙනාගෙන් 3 දෙනෙක් ත්‍රිරෝද රථයකිනුත් 2 දෙනෙක් බස් රථයකිනුත් තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමගුල් උත්සවයේදී නිවසට ගිහිල්ලා තිබුණේ. මේ 5 දෙනා තමයි මේ රුපියල් 100,000
ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයත් වටිනාකමක් කියා නිම කරන්න බැරි මේ පදක්කමත් හොරකම් කරගෙන තිබුණේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ සැකකරුවන් අධිකරණයේ ඉදිරියේ වැරදිකරු වුණොත් මේ සැකකරුවන්ට නීතියේ රාමුව තුල ලැබෙන්න ඕන උපරිම දඬුවම් ලැබෙන්න ඕන. ඒ නිසා මේ නඩුව අපි මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ ගොනු කරන්නේ නැතුව අපි නීතිපතිතුමාට මේ උද්ෘත යවනවා. මේ සැකකරුවන්ට විරුද්ධ මේ නඩුව මහා අධිකරණයේ ඉදිරියේ විභාග කළ යුතු බවට නිර්දේශ කරමින්. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් තම පාක්ෂිකයෙකුට පහර දීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම් මහතා ඇතුළු පිරිසක් බොලත් සිංහල ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්තුවා. එම සිද්ධිය සම්බන්ධයෙන් බොලත් සිංහල පොලිසිය පුද්ගලින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසියට සිය විරෝධය පළ කළා. මම වයිසි මහත්තයාගේ සිද්ධිය පරිවිනිසකාරය මම මාව ගන්න කියලා. නෑ ඔබතුමා ගන්න බෑ කිව්වා. මම පොලිසියට මේ පරිවිනිසකාරය මම මාව ඇරස් කරන්න කිව්වා. දැන් මෙයා කියන මාව ඇරස් කරන්න බෑ කියලා. මම ඒ හේතුව මොකද්ද කියලා. කතා නැතුව මම අවසර ගන්න ඕනේ. පොලිසිය පසුව අත්තරංගුඩගත් සැකරුවන් නිදහස් කර හැරීමට කටයුතු කර තිබුණා. පුත්තරම පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි වෑන් වාතයක ගැටි 11 හැවිරිදි පාසල් සිසුවෙක් මිය ගිය අතර එම අනතුර සිදුවන ආකාරය අසල පිළන්සලක තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ගම්පහ බණ්ඩාරනායක මන්සන්දේදී මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් අධිවේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙසේයි. අනතුරින් ඇය බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා. හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝගේ නිවසට යතුරුපැදි තුනකින් පැමිණි කණ්ඩායමක් නිවසට අලාභහානි කරන අයුරු එහි CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. තොරලංග සේදවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් තම පාපැදියෙන් ගමන් කරමින් සිටියේදී පිටුපසින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ ගෙලබැඳි රන්මාලයේ සොරාගෙන යන අයුරු CCTV කැමරාවක සරහන්ව තිබුණේ මෙසේ. Then around the world විශේෂාංගය. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සිවුන දුරකාලය සඳහා අද තීවරුම් දුන්නා. 65 වනුවේ පසුවන පුටින් මේ වන විට අවස්ථා තුනකදී එරට පාලන බලය හොබවා ඇති අතර ඉදිරි වසර 6ක කාලයක් සඳහාද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති. බ්‍රසීලයේ වින්හීඩෝ ප්‍රදේශයේදී මනාලියක් රැගෙන පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් මනාලියද ඇතුළුව යානයේ ගමන් කරමින් සිටි සිව් දෙනාම අනුතරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇති බව සඳහන්. ඒ සමගින් අද දෙරණ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමා වනවා. සුභරාත්‍රියක්. This is Adderna 24/7.